අද මාධ්‍ය හමුව තියන්න ප්‍රධාන වශයෙන් අදහස් කරේ අදට අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ඒ ඛේදවාචක සිද්ධ වෙලා මේ රටේ 2019 අප්‍රේල් 21 සිද්ධ වුණ ඛේදවාචක ඉවර වෙලා දැන්ට අවුරුදු 5ක් හරියට අද වෙනකොට. නමුත් මේ වෙනකොටත් මේ රටේ ඒ ඛේදවාචකේ නගතියට පත් වෙච්ච අයට ජීවිත අහිමි වෙච්ච අයට ඒගොල්ලන්ගේ ඥාතීන්ට ඒගොල්ලන්ට සාධාරණයක් වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නීතිය පැත්තෙන් ජනතාවගේ මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව පැත්තෙන් ඒගොල්ලන්ට විය යුතු සාධාරණය ඉෂ්ට වෙලා නැහැ. දිගින් දිගටම එක එක අය පුරසාරන් දෙඩුවත් කොමිෂන්පත් කරනවා එහෙම නැත්නම් වෙනත් වෙනත් ක්‍රියාමාර්ග ගන්නවා කියලා පුරසාරන් දෙඩුවත් අපි දකින්නේ ඒ වගේ ප්‍රතිඵලයක් තිබ්බා කියලා එහෙම නැත්නම් සාධාරණ ඉෂ්ට වෙලා තියෙනවා කියලා. එතකොට ඒ ප්‍රහාරයේදී 273කට පමණ ජීවිත අහිමි වුණා. තව විශාල සංඛ්‍යාවකට ආබාධිත වුණා. ඇස් කන්න සතපය නැති වුණා. ඒ සියල්ලටමත් වඩා ජනතාවගේ කතෝලික ප්‍රජාවගේ කීර්ති නාමයට විශාල හානියක් සිද්ධ වුණා. ඒ සියල්ලටම සාධාරණිෂ්ඨ වෙලා නැහැ. ඒ ජනතාව දිගින් දිගටම කතෝලික ප්‍රජාව කතෝලික පල්ලිය ඒවට සාධාරණිෂ්ඨ කරන්න කියලා කෑකෝ ගැහුවත් සමස්තයක් හැටිය රටේ ජනතාවත් ඒ අගතියටපත් වෙච්ච ජනතාව වෙනුවෙන් කතා කරනවා. ඒගොල්ලෝ ගැන අනුකම්පා කරනවා. නමුත් මේ කට්ටිය සාධාරණිෂ්ඨ වෙලා නැහැ. අපි හිතනවා මේක හැමදාම කියන කතාව පාර්ලිමේන්තුවේ එළියේ මාධ්‍යයට කියන කතාව තමයි මේකේ මහමොළකාරයෝ කවුද කියලා සොයාගන්න කියලා. එතකොට මහමොළකාරයෝ සෙවීම කොහොමදත් අපි දැක්ක හාල්මැස්සෝ කූනිස්සෝ වගේ කට්ටිය අල්ලල්ල කුඩුල දැම පමණ සිද්ධ වුණා. දැන් ඒ කට්ටිය නිදහස් වෙවි යනවා. ඒ කියන්නේ අපරාධ කරපු අය තාම නිදැල්ලේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ නිදැල්ලේ සරිසරනවා. එතකොට අපට මේ ගැන හිතන්න පුළුවන් උපකල්පනය කරන්න පුළුවන් සහරාන් මේක කරපු වගේ මුළු රටේ පොඩි දරුවෙක් පවා දන්නවා. සහරාන් සමග ආශ්‍රය කරපු අය කවුද, ගනුදෙනු කරපු අය කවුද, ආරක්ෂකංශවල යුද්ධෙත් ඉවර වුණාට පස්සේ සහරාන්ට පඩි ගෙවමින් සහරාන් එක ගනුදෙනු කරමින් ක්‍රියාත්මක කළ හිටව කට්ටිය. ඇයි ඒගොල්ලෝ ඒවා කරේ? ඇයි ඒ වගේ කට්ටියකට සහරාන්ට විරුද්ධ චෝදනා එල්ල වෙන කාලේ නැගෙනහිර පළාතේ නැගෙනහිර පළාතේ ආඥාපති 2014 ගෙනල්ලා සහරාන්ට අනතුරු අඟවලා තියෙනවා, අවවාද කරලා තියෙනවා. එහෙමත් තියේදී ඇයි ඒගොල්ලෝ දිගටම ඒගොල්ලන්ට නිදැල්ල ඇසිරෙන් ඉඩ දුන්නේ? ඊට පස්සේ අන්තිම අවුරුදු 3 විතර සහරාන් සයින්ද මරදුවල හැංගිලා ඉන්නකොටත් ඒ අල්ලා ගැනීමටවත් උනන්දුවක් නොගත්තේ ඇයි? එහෙම ශක්තියක් තිබුණ නැති පිරිසක්ද ඒ ප්‍රදේශවල ආරක්ෂාව ගැන වග කිව්වේ? මේ ප්‍රශ්න ඔක්කොම අපිට තියෙනවා. එවනම් අනිවාර්යයෙන්ම මහමොළකරු සහරාන් එක්ක අතීතයේ සම්බන්ධ වෙලා හිටපු අය දිසාවට අපට ඇඟිලි දික් කරන්න පුළුවන්. ඒගොල්ලෝ මේකට යම්කිසි ආකාරයකින් වක්‍රව හෝ සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්, ආශිර්වාද කරලා තියෙන්න පුළුවන් මේ වැඩේට. ඒ වගේම මේකෙන් ප්‍රතිලාභ ලබපු අය මේ ප්‍රහාරයෙන් පස්සේ මේ ප්‍රහාරය මාකට් කරලා අලෙවි කරලා මේකෙන් ප්‍රතිලාභ ලබව පිරිසක් හිටියා. හැබැයි ඒ පිරිසත් අර සහරන් එක්ක ගනුදෙනු කරපු අයටම සම්බන්ධ කට්ටිය. එවනම් මේ සියල්ල අතරේ මොකක් හරි අනිවාර්යෙන් සම්බන්ධයක්, ගනුදෙනුවක්, ජාලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා අපිට සැක හිතන්න පුළුවන්. නොයෙක් නොයෙක් අය පොරොන්දු වුණත් මේකට සාධාරණ ඉෂ්ට කරනවා කියලා මේ වගේ දේවල් වලදී සාමාන්‍ය දේශපාලනඥයෙකුට, එව නැත්නම් කනිෂ්ඨ නිලධාරියෙකුට, ලේකම් කෙනෙකුට මේවට සාධාරණ ඉෂ්ට කරන්න බෑ. මේවට සාධාරණ ඉෂ්ට කරන්න නම් මේ විෂය, මෙවැනි විෂය, මෙවැනි අදාළ ක්‍රියාකාරකම් ගැන දැනුමක් තියෙන, එවැනි දේවල් දැකලා තියෙන, එවැනි දේවල් මර්ධනය කරලා තියෙන, එවැනි දේවල් වලට මූණ දීලා තියෙන ඒ වගේ බුද්ධියක්, අත්දැකීමක්, පසු බිමක දැනුමක් ඒවා තියෙන පුද්ගලයන්ට තමයි මේ වගේ ඒවා ලෝකයේ අනිත් රටවල්වල මේ වගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් අපේ රටේ එක එක කොමිෂන්පත් කරනවා,
ඒගොල්ලෝ ත්‍රස්තවාදියෙක් මුණක්වත් ජීවිතයේ දැකපු අයත් නෙමෙයි. ඒ අතින් මම විශ්වාස කරන අධිකරණයට වුණත් මෙවැනි දේවල් වල විශේෂඥයෝ නෙවෙයි අධිකරණේ ඉන්නේ. ඒගොල්ලෝ අපරාධ දණ්ඩ නීති සංග්‍රහය අනුව වැඩ කරන්න දන්නවා. නමුත් මෙවැනි දේවල් ඊට වඩා ගැඹුරට ගිහිල්ලා හාරලා සොයලා බලන්න වෙනවා. ඒක නිසා මේක හරි මාර්ගයට හරි ට්‍රැක් එකකට තාම වැටිලා නැහැ. මේකට ගතිඋතු පියවර මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. ඊළඟට ප්‍රධාන වශයෙන් සහරාන් ඇතුළු ඒ පිරිස උඩා කණ්ඩායමක්. නමුත් මේකේ මේ සිද්ධිය සම්බන්ධව දින කාල වකවානු ඇතුව දිනය වෙලාව කාලය ස්ථානය සියල්ල ඇතුව බුද්ධිතොරතුරු හම්බුණා. එතකොට මේ බුද්ධිතොරතුර පැත්තකට දාලා ඒක ගණන් ගන්න නැතුව හිටපු පිරිසක් හිටියා. එතකොට විශේෂයෙන්ම එවකට රටේ හිටපු බුද්ධි ප්‍රධානියා, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා, එයාට තමයි මේ තොරතුරු ආවේ. එයා එවකට හිටපු ආරක්ෂක ඇමතිට මෛත්‍රීපාල සිරිසේන, එයාට දවසකට පාරක් දෙකක් ටෙලිෆෝන් එකෙන් හැමදාම කතා කරා කියලා එයා පාර්ලිමේන්තු කාර්යක සභාවටත් ඇවිල්ලා කිව්වා. එතකොට ඒ පුද්ගලයා දවස් 20ක් යනකම් ඒ අතරතුර කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මුණ ගැහිලා තිබුණා. ඒත් මේ සිද්ධිය එයාට කිව්වේ නැත්නම් එවනම් අනිවාර්යෙන් එවැනි පුද්ගලයින්ට මේ රටේ දඬුවම් ලැබෙන්න ඕනේ. රාජකාරිය පැහැරහැරීම, ඒ පැහැරහැරීම නිසා විශාල ජන කොට්ටාසයකට ජීවිතලින් පවා වන්දි ගෙවන සිද්ධ වූ නිසා එවැනි පුද්ගලයන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මැරිච්චයට වන්දි ගෙවලා නිකන් හිටියට හරියන්නේ නැහැ. මිලියන 100යි මිලියන 50යි එහෙම ගෙවලා මේ කරපු වරදට, මේ රාජකාරි පැහැරහැරීමට, ඒකෙන් රටට වෙච්ච කම්පාව, කතෝලික ප්‍රජාවට වෙච්ච අසාධාරණය, මැරිච්චයට වෙච්ච හානිය, ජීවිත හානි, ඒගොල්ලන්ගේ ඥාතීන්ට වෙච්ච අලාභය, මේ සියල්ලම නිසා මේ කට්ටිය දඬුවම් විඳින්න ඕනේ. ඒක හන්දා ඒ ආරක්ෂක ඇමති වෙලෙට පුද්ගලයා ආරක්ෂක කවුන්සලේ මාස දෙකකින් තියලා නැහැ. මේ තොරතුරු ආවෙන් පස්සේවත් ආරක්ෂක කවුන්සලේ හම්බෙලා නැහැ. එතකොට ඊට පස්සේ අඩු ගානේ බෝම්බේ පිපිරුවාම සිංගප්පූරුවයි ලංකාවයි කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියන්නේ අපි හොප් ස්ටෙප් ඇන් ජම්ප්. ඒ කියන්නේ තුම්පින්ම පණිනා වගේ දුරක් තියෙන්නේ. ටිකට් එකක් ගන්න පුළුවන් පැය දෙකක් ඇතුළත. මෙතනට එන්න පුළුවන් පැය හයක් යනකොට. නමුත් ඒ පුද්ගලයා මෙඩිකල් චෙක්අප් කර කර සිංගප්පූරුවට එලා හිටියා. හොටලේ කාමරයකට වෙලා උදේ 8ට මේක පුපුරලා රෑ 12ට තමයි ලංකාවට ආවේ. එතකොට ඒ වගේ මිනිහෙක් රටේ ජාතික ආරක්ෂා භාරය හිටියාම එතකොට තම උන්නාසලට හිතා ගන්න පුළුවන් අපි යුද්ධ කරන කාලේ බෝම්බයක් පිපිරුණා නම් ජනතා ජීවිත හානි ඔච්චර නොවුණත් අපි පැය දෙකක් ඇතුළත එතනට ගිහලා විමර්ශන කටයුතු වලටත් අපි සම්බන්ධ වෙනවා. එතකොට මේ වගේ පුද්ගලයෙක් මේ රටේ ජාතික ආරක්ෂා භාරය හිටපු එක ඒ පුද්ගලයා ආරක්ෂා කවුන්සලට පැවැත්වුවේ නැහැ. ඒ පුද්ගලයා අගමැතිට ආරක්ෂා කවුන්සලට එන්න දුන්නේ නැහැ තහනම් කරා. ඒ පුද්ගලයා පොලිස්පතිට ආරක්ෂා කවුන්සලට එන්න දුන්න නැතුව තහනම් කරා. ඒ පුද්ගලයා ආරක්ෂක ලේකම්ට එන්න දෙන්න නැතුව තහනම් කරා. එතකොට පොලිස්පතිලට ආරක්ෂා ලේකම්ට දඬුවම් කරන එකේ කිසිම තේරුමක් නැහැ. මොකද මේ වැනි තොරතුරක් ලැබුණා නම් මේකට පිළියමක් යොදන්න නම්, මේකට විරුද්ධ ඇක්ෂන් එකක් ගන්න නම්, මේක වළක්වන්න නම් අනිවාර්යයෙන්ම ආරක්ෂක කවුන්සල මට්ටමින් තීන්දුව තීරණ ගන්න ඕනේ. OIC කෙනෙකුට හරි DIG කෙනෙකුට හරි තීන්දුව තීරණ අරන් මේව නවත්තන්න බෑ. මේක විශාල මෙහෙයුමක් කළ යුතුව තිබුණා මේක නවත්තන්න. ඒක හින්දා අනිවාර්යයෙන්ම ආරක්ෂක කවුන්සලය පවත්වන්න නැතුව මේ රටේ ජාතික ආරක්ෂාව සැහැල්ලුවට ලක් කළා හිටපු පරණ පුරුදු විදියට ග්‍රාම නිලධාරී කෙනෙක් විතරවත් වාසියමකින් වැඩ නොකරපු ඒ පුද්ගලයන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම මේවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි මට අවස්ථාව ලැබුණ වෙලාවක අනිවාර්යයෙන්ම මේ යුතුකම මේ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරනවා. මට විශ්වාසය තියෙනවා මම අතීතයේ කියපු දේවල් දුන්න පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවා. මේකත් පොරොන්දුවක් හැටියට මම ජාතියට කියනවා, මට අවස්ථාවක් ලැබුණොත් මම මේ රාජකාරිය මේ යුතුකම අනිවාර්යයෙන්ම මම ඉෂ්ට කරනවා.